නැගී සිටිය හැක 107 වී බෙදී ගියොත් රටයයි සුන් වී කියලා. තාලෙට කියන්න පොඩ්ඩ අමාරු. සද්දයක් වුණ මියුසික් එකක් පැත්තෙන් කියවනම්. Business Management, IT, English ඉගෙන ගන්න හොඳම තැන AIC campus. මේ රටේ මිනිසුන්ට මේක දැන් දේශපාලනයේ අපිරියා වෙන්න. දේශපාලනයේ හිරිකිත වෙන්න හේතුව තමයි මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දී රටේ මිනිසුන්ට එකතු වෙන්න බැරි පාර්ලිමේන්තුවක් තියෙන එක තමයි මිනිසුන්ට තියෙන ලොකුම අසහනය සහ මේ දේශපාලන ගැන තියෙන නරකම ආදර්ශය තමයි අපි දීලා තියෙන්නේ. අවුරුදු 74ක් යනකොට මේ රටේ දේශපාලඥයෝ එපා වීම 225ටම වග කියන්න ඕනේ කියන ගැන මම වැරදි කියන්නේ නැහැ. ඒක ඇත්ත. ඒක වෙනම පක්ෂයක් අරගෙන ඒගොල්ලන්ගේ කැම්පේන් එකක් කරන්න හදනවා. නමුත් ඒක තමයි තිත්ත ඇත්ත. අවුරුදු 74ක් තිස්සේම මේ 225ම පාලනය කරපු මිනිස්සු වග කියන්න ඕනේ කියලා කියනවා. හැබැයි මම ඒකට තව එක අලුත් කෑල්ලක් එකතු කරනවා. පාලකයෝ වගේම පාලකයෝ පත් කරන මිනිස්සුත් මේකට වග කියන්න ඕනේ. ඒක අමතක කරන්න බෑ. ඒ නිසා අපි ඔක්කොම මේකට collectively responsible. දේශපාලන වශයෙන් ගත තීන්දුව ගැන තඹ දොයිතුවක දුකක් නැහැ ගරු නියෝජක කතානායකතුමනි. ඒකට හේතුව ඇයි දන්නවද? අර පළු යන්න බැනුම් ආ වැඩ කරන උන් සෙට් එකෙන් ඒක් තමයි මමත් මනෝසත් මේ කණ්ඩායමේ කීප දෙනෙකුත්. පළු යන්න බැනුම් ඇහුවා. දේශපාලන වාසි ගන්න තනතුරු අපේ දේශපාලනේ ඊගාපාර ඡන්දිල්ලන්න පුළුවන් වෙයිද දන්නේත් නැහැ. දිනන්න පුළුවන් වෙයිද කියලා දන්නේත් නැහැ. හැබැයි අර ලෙඩා මැරුණත් අපේ බඩ සුද්ධයි. වගකීමක් ගන්න ඕනේ මේ රටේ 225ටම මිනිස්සු කියනවා නම් උඹලා ගැන අපිට එපා වෙලා තිත්ත වෙලා තියෙන්නේ කියලා. ඒක ඔබතුමාලටත් පොදු වෙනවා කියන එක අමතක කරන්න එපා. මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති ලතා වල්පොල ශූරින් ගැයූ ගීතයක්. ඒක තමයි පෙරදිග මුතු ඇටයයි කියන ගීතය. ඒකේ ලස්සන වදන් පේලියක් තියෙනවා. ඒකේ තියෙනවා නැගී සිටිය හැක 107 වී බෙදී ගියොත් රටයයි සුන් වී කියලා. තාලෙට කියන්න පොඩ්ඩ අමාරු. සද්දයක් වුණ මියුසික් එකක් පැත්තෙන් කියවනම්. ගරු නියෝජක කතානායකතුමනි, මේ වචනේ පරිසමාප්තියෙම ප්‍රේමදාස මහත්තයාගේ හැම රැස්වීමකම ගාපු ගීතයක් තමයි මේ ගීතය. ප්‍රේමදාස මහත්තයා පුතාට ඒක තේරෙනවද දන්නේ නැහැ. ඒක තමයි ලතා වල්පොල ශූරින්ගේ ගීතය පෙරදිග මුතු ඇටයයි මේ. නැගී සිටිය හැක 107 වී බෙදී ගියොත් රටයයි සුන් වී.